ග මේ ලෝකයේ සියලු දාන අතර අග්‍රමදාානය ධර්මදාානය ඇයි ධර්මදාානය අග්ඩධානයක්යන්නේ මේලෝකයේ යම්කිසි කෙනෙක් ධානයක් දෙනව කියලා කියන්නේ යමක් අත හරිනවා එතකොට තවකෙනෙක්කොටට උපකාර පිණිස යම් කිසිදයක් දෙනවා අපි ධානය පූජ කරනකොට අපි බුජ කරනවා ආහාරපාන ඟට ඉඩකඩම් ්‍යානවාහන්න වස්ත්‍ර මේ සීරෝ දේවල්ම හේතුවන්නේ ඒ පටිග්‍රහක ඇතඟ ලබන කෙනාගේ කයට පහසුවක් පිණිසයි. එතකොට මේ ජීවිත අපි හොඳටම දන්නවා ප්‍රධාන වෙන්නේ කයිනෙවී හිත. ධර්මයක් කෙනෙක් දෙනකොට ධර්මදාානමයක් සිද්ධ කරනකොට යාගේ කයට නෙවෙයි ඒකින් ප්‍රතිලාවේ ලැවෙන්නේ. හිතට හිතට ඒතුළින් යහපතක් හොඳක් සැනසිල්ලක් ඇතිවෙන්ඩ හේතු වෙනවා. ජීවිතය ප්‍රධානවෙන්නේ තීතනම් හිත යහපතක් නැත්තං හිතට පහසුවක් සැලසිෙන දෙයක් යමික් දුන්නුත් එධානය අග්‍රයි. එනිසා මේ ධර්මදාානයේ සියලු දාන අභිබවා තියෙන දෙයක්. ඉතින් පින්වතනි ධරමයක් දෙනකොට ඒ ධරමය අහන අයට හිතට යම්කිස්සි දෙයක් අලුද්ධයක් යහපද්දයක් පිරසිදු වෙන දෙයක් පරවජන වෙන දෙයක් සිදුවන්නට ඕනේ. එතකොට තමයි ඒක ප්‍රතිඵලයක් වෙන්නේ දැගු දාහරණයක් හැටියට එකත්තොත් අපි ආහාරපාන දන්දුන්නහම ආහාරපාන ලබන කෙන ඒක අනුභව කරන කයට සක්්තිියයක් නතන් ජීවත්වෙන්න්න පහසුවක් ඇති කරගන්න. එවගේ අනිද්‍යේවල් යානවාහන ඉදකඩම් බෙහිත්තහෙත් ඇඳුම් පැළඳ. එතකොට ඒක මුල් කරගෙන එයාට ඒකින් පහසුවක් සැල්සෙනම්. එතකොට එනංගේ ප්‍රතිග්‍රහක කෙන ලබපු කෙනාට යම් ප්‍රලෝජනයක්ය එකින් වුණා. ධර්මජානයක් සිද්ධ කරාමත් ඒ ධර්මදාානයේදී අදාළ ප්‍රෝජනයේ ලැබෙන්න්නට ඕන. එහෙම නැත්තං එක ප්‍රෝජනයක් ලැබිල නැත්තං එක අර්ශයක් වෙලා නෑ. එනගේ ප්‍රරෝජනය ලැබෙන්ඩ ඕන විදිහට අපි කියර දෙෙන ධරමය මොකක්ද කියලා අපි හොඳට අහන්නට ඕන. එවගේම ඒ කියීපු කාරණා හොඳට මතකටයාගන්න ඕන මතක තියාගනය කියපු කරුණු තමඟ ජීවිතේ. ඇතුළට එකතු කරගන්න දක්ෂ වන්නට ඕන. පංගතන බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා ධර්මය යම් කිසිකෙන කහනකොට එයා ධර්මය ඉගෙන ගන්න ඇතන්ගේ ධර්මයට සවන් දෙෙන ආකාරතුනක්. මෙන්ම ආකාරත්තුනින් අපි අපේ ජීවිතයට කොයි ආකාරයෙන්ද මේ ධර්මය අහන්නේ කියලා අපි අපි තුළින් හොයට ඕන. එක හරියට තේරු ගත්වත් පමණයි පින්ංවතුනි ඒ ධර්ම මේ සැබැහෑවටම කියපු කාරණාව අපේ ජීවිතය තුළින් ප්‍රෝජනයක් ගන්න පුළුවන්කම ලැබෙන්. පළවෙනි ක්‍රමේ තමයි කළගෙඩියක් මුනින් හරවල වතුරවක්කරන වගේ. කළගෙඩයක්ක් මුනින් හරවල්ලා වතුර වැැක්කරුවෝතු ඒ වක්කරණ වතුර බිඳුවක්කොත් කළගෙඩියට උරාගන්න නෑ. ඒ වකරන වතුරටකින් කිසිම් ප්‍රෝජනයක් ගණන්ඩ හම්බෙන්න්නේ නෑ මෙ මේ ක්‍රමයට බණහන තමයි පලවෙෙන එක. ඉලංක්‍රමේ තමයි ඔඩක්කුවට කෑමටිකත්දාගෙන අනුභව කරන වගේ. ඔොඩක්කුවට කෑමටිකක්දාගෙන අනුභව කරනකොට නැගිට ගමන්ම අර කෑමටික බිමට වැටිලා ආඒක ගණ්ඩ බැරිවෙනවා. ඕක තමයි දවනි ක්‍රමේ. තුංගනි ක්‍රමේ තමයි කලගෙඩිය කෙලින් හරවලා අතුරවක් කරන වගේ. කලගෙඩිය කෙලිින් හරවලා අතුරවක් කරන කොට ඒකට ඒ දාන වතුර සියලු දේවල්ම සියලුමතික ඒකට එකට වෙනෝ ඒින් ප්‍රෝජනගන්න පුළුවන්. මෙන්න මේක බුදුරන් වහන්සේ පැහැදිරි කරනවා ධර්මයහනකොට මේ ක්‍රමතුනින් අපි කොයි ක්‍රමයටද ධර්මයහානි කියලා බලන්නට ඕන. පලනි ක්‍රමයේ තමයි කළගටිය මුනින් හරවල වතුර වක්කරන වගේ කියන්නේ. ඒ අහාගන ධර්මයන් ඇැද්ද කියන කිසි දෙයක් තමන්ගේ හිතට යන්නේ නෑ. අවස්ථාව දදිවත් මොකක්ද කියන්නේ කියලා ඒ කියන කාරණාව ගැන අවධානින් අහග ඉන්නේනේ පොඩ්ඩක්වත් හිතටයන්නේ නෑ හරියට කළ ගෙඩියට වතුර පොඩ්ඩක්වත් වැටුන්නෑමගේ එකයි පලවෙනි ක්‍රමි. දෙවනි ක්‍රමි කියන්නේ පොඩෙක්කට කෑම ටික ගත්ත වගේ අහගෙන ඉන්නවා අහගන හිටියා විතරයි නැගිටිනකොට එක්හැ ඉවරයි ආයි මතකනේ එතෙන්න විතරයි පොක තමයි දෙවනි ක්‍රමි ගොඩක් අයට තියෙන්නේ දෙවනි ක්‍රමි. පලයනි ක්‍රමික් තියන අය ඉන්නවා. එබැයි ගොඩක් අයට තියෙන්නේ දෙවනි කරමි. තුන්ගනි ක්‍රමේ තමයි. කලගෙටියට වතුර වැටිෙනවා වගේ. වත්තුර වැැට්නොත්ඒක ප්‍රෝජනගන්න පුළුවන්. අහගන ඉන්නවධරමී අහගන ඉඳලා ඒක අරගන ජීවිතයට නැගිටින කොට අයින් වෙන්නේ නෑ. ගෙදරගේ හා ම අයින් එන්න නෑ. මොකට හේතුව ඒ ධර්මය තුර කියදෙනි පින්වතුන ජීවිත ගැන. ජීවිතය යහපත ගැන ජීවිත පිලසා නති කරගන්න හැටි ජීවිතය අතා හර්තය ගැන්න තමන් ගැන කියලද තමන් ගැන කිය දෙෙන ධර්මය හරියට තමන්ට ග්‍රහණයව නොත් යායට හැමෝ හොතකම ඒක ප්‍රෝජන ගන්න පොළුව එනිසාමන් පුංචවවාද අත්්‍යන්නේ ධර්මය යහන කොට ඔන්න ඔය තුන්ි නික්‍රමය අපි සුල තියනවද බලන්නල දෙවනි ක්‍රමීති බත්ව දක්නේ පලනි ක්‍රමය නං කොහොමත්ම ඩක්නේ එක ක්‍රම කියලකෙන ඉදගන්නවා විතරයි. දෙව නි ක්‍රමය අහගැ ඉන්නවා නමුත් ඊීට පසින. එනත් තුග නි ක්‍රමියයට අපි ධර්මය හන්නටවන් පංහතුනි මේ ධර්මී ඉගෙන ගන්නකොට මේ ධර්මය අපි කවුරුත් අහල ඇති බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහල්ල පෙන්වා දෙන්න ධර්මය කාටද ගැලපෙන්නේ. ප්ඥාවන්ත සයන්දම නයන්දම්ම දු ප්ඥස්ස ප්‍ර්ඥාවතින කෙනාටන අපි බුදුරන් වහන්සේ ධර්මී ප්‍රඥාවගෙන කතා කරන්න කලින් මේ ලෝකයේ කෙනෙකොට ප්‍ර්ඥාවක් ඇතිවෙන්නේ කොහොමද. මෙන්න මේක හොයන්නට වෙනවා. නිවන්දකින්න නමෙයි. අපි දන්නව මේ ලෝකයේ ප්‍රඥාව කියල එක තියෙනවා අපි සාමාන්‍යෙන් ලෝක සමාජී වන කතා කරන මට හොඳද හිතන්න පුළුවන්. අපි හිම කතා කන්න අන. මෙන්න මේක ඇතිවෙන්නේ කොහොමද. මේක තියෙනවා කුල සූතරි මේක තියවා කාමයි භංගසූත්සේ ලස්සන්න පැහැදිී කරලා. අපි පෙන්මතුනි වස්්‍ර දුන්නොත් ඇඳන් දුන්නොත් ඒවගේ දෙයක් ලැබෙනවා. ක්ඩ බොන්ඩ දුන්නොත් ඒවගේ දෙයක් ලැබෙනවා. ඒගේම අපි කරන දේට අනුව අපට ප්‍රීපාකයක් ලැබෙනු. එලගේම සැමණ බබුණන්ට ගරුරොත් වැඩිහිටියන්ට ගරකරොත් උසස් කොළවල උපදිනවා. මෙන්න මේ විට යට පින්වතුනි ඒ ඒ කරන දේට අනුව ඒ ඒපාකෙ ලැබෙනවා හැබැයි ප්‍රඥාව ලැබන්න එම නමි මිලෝකී හිතන හැකියාව. ඒකට බුදුරන් වහන්සේ පෙන්ෙනවා කුසලේ මොකක්ද අකුසලේ මොකක්ද. හොඳ මකක්ද නරකමකක්ද හරි මොකක්ද වැරදි මොකක්ද. මෙන්න මේක අපි තුළින් හිතන ගතිේ. එවිතර කවුරවාද ශ්‍රමණය කම්මුණහම ශ්‍රමණවරු කියලා කියන්නේ ඇත්ත හොයන් ගෙන අය. ශ්‍රමණය කම්මුණහම ශ්‍රමණයගෙන් ගේ ලහන්නේ හරිමොක්ද වැරදිමකක්ද කුසලේ ම කකදක්කව සොලේමකක්ද. මෙන්න මේකට කෙනවාකින් කුස ලග කුසල හයනවා ඇත් හොයන අ නි රදිදේ හයනවා සත්්‍යක වේශසන කරනවා. එකට බුදුවරුන්ගේ ධරමී ඕන්නේ එකට මේ ලෝකයේ කෙනෙකුට හිතන්න පුළුවන්දී. පින්ංකතට මෙන්න මේ වගේ මිනිස් විස්සර හිට ගොඩා හිටිය. ද ගඩක්කිලාලට පින්වතුන බලන්න සමාජයේටහම සමාජයේ ශ්‍රමණයක් කාමුණත් එහෙමනැත්තන් අපි සාමාන්‍යෙන් ධර්මයක් ඇැහවත් අපි කල්පනා කරන්නේ මොකාද අපි කල්පනා කරන්නේ. අනි මේක නැතිවෙන්න කොමොදමී දුක අනේ මට මේ ප්‍රශ්නී ඇලවෙන්න කොමද. අපි හිතන්නේ වෙනම ක්‍රමයකට. නමුත් අතීත මිනිස්සු යට වඩා වෙනස්. අතත මිනිස්සු හිතපු ක්‍රම වෙනස්. එකැ මිනිස්සුන්ගේ තිබුණ ඒ ප්‍රඥාව හිතන හැකියාව ඇතිවෙන විදියට හිතන ගතියා. වේරංජික කියන ගමි සාලයක කියන ගමි හිටිය ලස්සන මිනිස්සුටික්. ඒ මිනිස්සු බුදුරන් වහසේගේ ධර්මයක් අහල නෑ. එකැන බුදුරණන් වහන්සේගේ බණක් අහපු ශ්‍රාවකයව නමි ධර්මය ඉගෙනගත්තායි නෙමි. හැබැයිගේ බමුණන් කරනත ගෘහපතිවරුන්ටඒ මිනිස්සුන්ට අහන්න ලැබුණ මේ සාකකොලේ නික්මිච්චය රජකුමාරයෙක් පැවිදි වෙලා ඉන්නවා සම්බුද්ධත්තිය පත්වෙලා මේ අරහන් සම්මා සබුද්ධ ධ ගුණයන්ගෙන් යුත්තයි පිරිසිදුූ ධර්මයක් කියනවා අප ගිහිල්ල මේ සාකිපුත්‍ර මිශ්‍රමණ ගෞතමයෙන් හම්බිින්්ඩෝන කියලා ඔන්න හම්බිඩ කියා. හම්බිින්ඩ කිහිල්ලා මොකක් දන දැව හම්බිඩ ගිහිල්ල හැවි භාග්‍යතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ මේ ලෝක කියනව මෙන්න මිහිම යම්කිසි කෙනෙක් වැරදිකරොත් නැතං අකුසල්කරොත් එයා කීල් දුගතියවපදිනු යම්කිසි කනි කුසල්කරුවත් සුගතිපුද ො මොන වගේ දේවල් කරවද කොහොමද මේ සුගය උපදදින්නේ කොමද දුගතිය උපදන්නේ මෙන්න මේ විදිහද මේ හිතන ගතයා දැම බුදුරන් වහන්සේෙන තහන් කමයි දැන් අපි හෙමන අද සමාජය අප වගේනම් ගිහිල්ලා වෙනමදයක්කහන්න අනේ අපි මේ දුක් නැති කරන්න කොමන අන අපට මේ අපේ ජීවිතය මේන ප්‍රශ්නය අයින් එන්නේ කොමද මෙන්න මේකයිසාමාන්‍යෙන් ප්‍රශ්න ලෝකයායට එෙන්න්න නමුත් ඒ මනිස් සුනැතිබුණ මේ හොඳ කරහම සුගති යනවා කියනවා. නඩකරහ දුගතතියන මොනවගේ දේවල්ද නරක. මොනවගේ දේවල්ද හොඳ කොහොමකරදද දුගති යන්නේ කොහොම කරද සුගතියන්නේ. මෙන්න මේ වගේ ප්‍රශ්නාව. යවස්යි බුදුරහස ලස්සන්නට පැදිලි කරනවා බදුරන්හන් සේලි කියන්නේ පුංචිකාරණාව කියනව. අධර්මශ්ට විසම වූ ජීවිතයක් ගතකරු දුගතියනවා. ධර්මිෂ්ට සමෝජීවිතයක් ගතකරු සුගති යනවා. තේරුන්නේෑ. ආය යානවා. අනි ගෞතමයන්වා සපට තේරුන්නේ මොකක්දයි කියන්නේ බලන්න ඒ ගතිය හර හාරහනවා ඇයි ඇතුළින්ම තේරුම් ගන්නකම විමසනවා දැන් අද අපට තියනව පින්වතු නිස භාවයා අපි හැමෝම කැමති බොහෝ දවල් ඉගන ගන්න හැබැයි ඉගෙනගත්ත දේ හරියට මොයාගෙනයන්නේ මේකට අංගුත්ත නිකායි සූත්‍ර ඇතියනවා සමහරයින්නවා බොහෝ වැසූ පිරූතයන් දන්නවා නමුත් ඒ කාරණාව ධනගත්ට එකක් හරි හරියටම හොයලනේ සමහරයින්න පොඩ්ඩයි දන්නේ හැබැයි ඒක ගොඩාක් දුරට හොවෙලා සහරයිවා පොඩ්ඩක් දැනගෙන පොඩ්ඩක් හොයලා සමහරයින්වා ගොඩක් දැනගෙන ගොඩක් හොයලා. එතකොට මේ දැනගත්ත පමණින්ම ඒක මොකක්ද කියන හොයනකාම් බින්නේ. අපි අද ගොඩක් කියෙනවැට තියෙන්නේ ගොඩාන්දේවල් ඉගෙන ගන්නවා ඒ වනාට ඉගනගත් එක දෙයක් හරියට හොයාගෙන යන්නේ. මෙන්න මේ නිසා තමයි පින්වතුන අපි තුලාර චීතනගතිය විමසන ගතිය සත්‍ය වන ගතිය නැති නිසා අපට මොකද වෙන්නේ අපට කරන්න ඕන දෙයක් කම්බින්නේ. දැන් බලන්ඩකු මේ බ්‍රහ්මණුවරු සාලයේක ගමී වේරංජි ගමී බ්‍රාහ්ම නුවරු. තැන් යාලට කිවා අධර්ම චර්යම විසමචරියාවේ දුගති යනවකවා. සමචරිියාවෙන් ධර්මචරියාවේ සුගතියනවා. තැන් යාට ඒකමයි ප්‍රශ්ිත්ස්වාමිින් මේ එකක තෙරෙන්න කියල දෙන්නකු. ඒක තේරෙනකම්ම හොයෙනවා. එකක් කල්ලගෙන? තේරණකම්ම හේෙන ඒවස්ථයි බුදුරන් වහන්සේ පෙන්වා මොකක්ද අධර්මචරියා විසම චරියාව එකද අපි දන්න දසාකු සල්පෙන්වෙන්න ප්‍රාණගාතය සොරකමවැරදි කාමසේ වනි බොරුව කේලම පරුස්වාචනය හිස්වාචරි ඉළඟට අභිද්‍යාව ්‍යාපාදම චරිතය මෙන්න මේතිික තමයි විසම චරිියාව අධර්මචරිියාව. එතකොට මේකති පින්වතු අපි කරුණු කිහිපයක් දැ ගන්දෝන ටිකත් තියෙන අපි නොදන්න අපි නොසිතන පැති සමහරනාවට දැම්ම මේකින් විශේෂයෙන් කරලා පෙන්ෙනවා අපි අපේ ජීවිතේ හැම මොහොතකම පින්වතුනි අපි වැරැද්දක් කරන්නේ එකැන අපි යම් කිසි වැරදිරයක් කරන්න කයි අපි වැරදිදයක් කියන්නේ වචනය අපි වැරජදයක් හිතන්නින් මනසි කුමකටයට වෙලාද අපි මොකට දාහස වෙලාද හිත මොකකින් කොටු වෙලාද අපි හිත කොටුල්ල තියෙනවා රාගෙන් අපේ හිත කොටලතියෙනවා දේශ අපේ හිත කොටලා තියෙනවා මෝහින් දැම්මොකද වෙන්නේ අපි රාගන් දේසිීන් මෝහින් කොටු කරගෙන ඒකට දාස වෙලා දැන් අපි ක්‍රියා කරන්නේ මොකට අනුවද ඒ රාගිට අනුවේ කතා කරන්නේ ඒ රාගිට අනුවෙන් හිතන්නේ ඒ රාගිට අනුවේ එතකොට දේශයෙන් කොටවෙලා දේශරනුව ක්‍රියා කරන්නේ හිතේ ගැටීම් දැම් මේ පලනය කරන්න කවුද. ද පාලනය කරන්නේ කවුද මෝහය රාගයක් දේශයත් මෝහයක් අපි පාලනය කරලා කයින් වචනීෙන් මනසින් වැරදි කරනවා. කයින් ප්‍රාණගාතයක් සොරකමක් වැරදිකාමසේවනය. කරන්නේ අපි රාගය දේශය මෝහේ තුළින් අපිවදහස වෙලා. අපි ඒකට කොටු වෙලා අපි පුරුල් වෙලාන. අපි පටු පරාශයක කොටුවෙලා. ඒ පටු පරාසිය තමයි රාගය කියන පටු පරාසය දේශයකන පට පරාසින බලඩොක සමාජයේ ප්‍රශ්නයක් කියනකට අරබෝධයක් කියනකොට හේතු හොයාගෙන කිීවත් අපි දේශයට කොට වෙල නැන්ද. හේතු හොයාගැෙන කිවත් අපි රාගක කොට විර නැද හේතු ොයාගෙන කිවත් අපි මෝහෙට කොට ර නැද. රාගයට දේශයට මහෙට කොටු වෙක්් නිසයි ප්‍රශ්නී අරබුද්. හැම දෙයක් වෙලා තියනර රාගේටයි දේශේටයි මොහෙටකොට වෙලා එකැන හිත කොට වෙලා හිත පටු වෙලා හි පුළුල් වෙලානේ බුදුරන් වහන්සේ ධහරම මේ තුරින් කිර දෙෙන පිින්මතුන මේ හිත පුළුල් කරන ක්‍රමයක්. හිත පුළල් කරනවා රාගන් දේශී මෝහින් කොටු කරන්න ඇතුර. එතකොට දහයින් අපි ක්‍රියන් කරනකොට වචන කතා කට ඔන්න බලන්නකෝ අයි බොරු කියනවා සමහරලාට තමන්ට ලාබාපක්සාාවී. තවගෙන කරකින අපේඒක්සාාවේ මේ වචනය කතා කරනවා මොකට කොටුවෙලාද පරාගේට දේසේට මෝහට කොට වෙලා ඉළඟට අපි කියේලං කියනවා. පරුස් වජනය පරුස් වචන කියනකට අපට හිතන්නේ පින්ගොත්තන අරි සාමාන්‍යෙන් කියන්නේ අසබ වචනින් බයිවා කියල් එක තරජමින් ුදුරන් වවාස්ස පෙන්නවා පරුස වචන කියනවට තව කෙනෙකගේ හිතා ක්‍රීත යම කියන එකත් පරුස වචනයක් කියලා බලන්ට කොච්චරණ අප හිත මොකද අපි අපි කොටු වෙලා ඉන්නවා? අපේ හිතර හා කොටු කරගනන්නවා මේ තරහ කියනකි අප හිට කොටු කරගෙන න්නවා මේ රාගය කියනකි අපි ඒට යට යටවෙල කරන්න එතකොට තව කෙනපුගේ හිතා හිදෙන් යමක් කියනවන ඒකත් පරුසු වචනය තව කෙනෙකොට ගැටෙන්න යමක් කියන ඕන එකත් පරුසු වචනයා එතකොට මේ පරුසු වචනය කියන එක මොන චරිියාවක්ද අධර්ම චරියාව විසම චරියාව අන්න හේතුෙන් දුග තියනෙනවා එළඟට හිස්වචන කියනකොට අනාර්ථතියක් කියනව ර්ථවන්න තිදයා. එවගේ අධර්මයක් කියනන අවිනයක් කියන මේක හිස් වචනයක් කියන. දැ මේ හැම එකක්ම මොකක් කඩ නාාමකොට කොට වෙලා හිත පටුවෙලා පටුවෙෙක්්ච නිසා මොකද වෙන්නේ සිතින් කයින් වචනයෙන් විසම චරිියාවක් අධර්ම චරිියාවක් සිද්ධෙන. බුදුරන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ විසම චරිියාව අධර්ම චරිියාව අයින් කරන්න. එතකොට අයින් කරන්න පුළුවන්ගෙන හරියටමහිෙනක් කුමක් වුණුද රාගෙන් දේශයෙන් මෝහහින් කොටු වෙච්ච නිසා නඟුණ. හිත ඒකට යටවෙච්ච නිසා නගුණ. රාගයෙන් දේශයෙන් මෝහෙෙන් හිත කොටු උන්නඇත්ත. රාග දේශ මූහ අයිංල හිත පුළලුුණන අන්න එතකොටමකොට වෙන්නේ. අර රාග දේශ මෝහහේතු කරගන කයින් වචනයෙන් මනසිං වරත් දක්වනි නෑ සමචරියාවක් එනවා ධර්මචරිියාවක් වෙනවා. එතකොට පින්හතුනි? ්‍රාණ ත සොරකම වැරදිකාහමසයවෙන් එවිතරන්නමි බොරු කියන එක කිස්වාචන කියල පරුස්වාචන හිතරි දෙන්න කතා කරන එක. ඉළඟට අනර්තවදද කතා මේ ඔක්කුම අතහැරෙනවා මොකුමක් නිසාද හිත පලල් වෙනවා. හිත යමකට කොටුවෙන් නැති වෙනවා. රාගේට දේශයට මොහයට හිත කොටුවෙන් නැති වෙනවා. හොඳදට හිතන බලන්න අපි අතින් ය මොනෝහරි දෙයක් වුණාන අපි යකට කොටුවෙච්ච නිසාය වනි. ඒනම් අපි තුළ තියෙනවා අධර්ම චරිියාව විසම චරියාව. ධර්ම චරිියාව සමචරිියාව වනං අර රාගදේ මෝහහිෙන් කොටුවෙෙන් ඇතිවෙනටවනේ. පින්වතය බුදුරන් වහන්ස පෙන්වා දෙන මාරගේ ධර්මය ඔන්න ොතෙන්න්න තියෙන. හැබයි ඒනම් මේකට අපට කහමනං අවධානයක් ොනද. දැන් අපි දන්නෙත් නෑ වැරදිින් වචනයක් කතා කරලා. ඇයිඒ අපිට තේරුන් නෑ අපි තරහිෙන් කොටු වෙලා කියලා. අපට තේරුන්නේ අපි රගෙන් කොටු වෙලා කියලා අපට තේරුන්නේ අපි මොහින් කොට වෙලා කිය අපට සිහයක් පිටලනෑන. අපට හිතන්ඩ බෑන? සිහිය පිහිටවනං හිතුවන ඔන්න හම්බෙනවා රාගයෙන් දේශයෙන් මහෙන් කොටුවෙලා දැංහිිනං වචනයක් කියන්ඩ වැරදි විදිහයට පරුස්වාචනයක් බොරුවක් තවකිෙනෙ හිතරි දෙන එක? ඒවගේම දැන් බුදුරන් වහන්සේ නිවදිි පැත්ත කියන්නේ තව කෙනනින් හදවත හරදයන්ගම විදිහයට කියැන හදවත්තට යොමුෙන විදිහයට මේ වචනය කතා කරන්න. කිසිම විදිහකින් තවකින්කුගේ හිතා ක්‍රීදන විද වචනයක් කතා කරන්නේ. කතා කරන්න යොමුෙන්ය හිත කොටු වෙනවා. යම් කිසි විදිහකට අපේ සිහි අඩු වෙනවා. ඒවගේ මනුවන අඩු වෙනවා. ඒ නිසා හිත කොටු වෙලා මිරාගන්දේශීමූහහි අපි වැරදි වචන කතා කරවා. මෙන්න මේක තේරුම්ගන්න රාගදේශමූහවලින් හිත කොටු කරන අයින් කරන්න හිත පුළුල් කරන්න බුදුරජාණන් වහන්සේගේ ධරමී හේතු වෙනවා. බුදුරන් වහන්ේ ධර්මය තුලින් ඉසල්ල මොට ඇතිවෙනද අපි කවරුද්දන්නවා සොත පන්නෙනවාන ස්ොත පන්න වෙලා එළඟට අාථ්‍යය කර යමු වෙනවා. එතකට මෙතනිද ඉස්සල්ලා මෙෙනද තමයි මේ හිත මොකක් එෙන පටන් ගන්නවාද. පලල්ෙන්ට පටන් ගන්නවා. කොටවෙච්ච ගති අයින්ගෙනවා හිත පුළුල් වෙනවා. ඒහිට පුොල්ල වෙන්නේ හිත පුළුල්ල වෙන්නේ. අපි අර විචක්ෂණ සීලී ගතිය මොකක්ද කුස්සලේ ොක්දක්කුසල මේ හිතන ගතිය හිත ඇවිදිල්ලා. හරිවරද හිතන ගතී හිතට ඇවිදිල්ලා ඒක තේරුම් ගැනීම සඳහා සිහය පිහිටන ගතී හිතට ඇවිදිල්ලා. අන්න එතකොට එයාට පුළුවන්කම ලැබෙනවා ඇත්ත ඒවිදිහටම දකින්න. එතකොට යාර කොටුවීමට හිට දෙනින්නේ මේකට පින්මටන බුදුරන් වහස ලස්සන උදාධාරනය කියනවා දැන්. ට කිව්වා හිත කොටවීමින් හිත පට වීමින් තමයි මේ අධර්මචරියාව විසමචරිියාව ඇතිවෙන්නේ. හිත පුළල් ලුණනම් අධර්මචරිියයා විසමචරියාවන මේ ධර්ම චරිියාව සමචරියාව ඇතිවවෙන්නේ. මේක උදාහරණයක් කියන බුදුරන් වහන්සේ. ලෝන පලසූත්‍රේ. ලුණු උදාහරණ අරගෙන ලුණු හුරක් කරගෙන වතුර වීදුරුකට දනුවන දැම්මකද වෙන්නේ. වතුර වීදුරුව අධික ලුණු රසයි. ඒකට හේතු වනේයි මේ වතුර වීදුරුව කොටු වෙලා තිබුණා වතුර ටිකින් ඉතාම පටුයි. ලුණුටික දැම්ම අටවන්සේ මුකද වේ අධික ලුන්ු රසා. මේ ඒ ලුණු ප්‍රමාණිම දානවා ගංගාවකට දැම්මකදවෙන්නේ. ලුන්රසයනවද. ලුන්රසයන්නේි නෑ. ඉතාම අල්පරසක්. එකට ඒතුළෙමකද ගංගාව පලල්. ගංගාව පලල් වෙච්ච නිසා අර ලුණු ටික වැන්න කියලා. එතෙන්ට අර රසේනිනෑ මෙන්න මේ විදියට මේ හිත පලල් කරගන්න ක්‍රමිය. එතකොට වෙනස්සු නමකක්ද තමන්ගේ ඇතුල නේ හිත පලල්ල වුණ. හිත පලල්වීමෙන් බාහිරව එන කාරණාවට ප්‍රතික්‍රියාවනිනේ. දැන් අපි දකිනවන අසාධාරණයක් වැරැද්ද නිසානි අපට තරහයන් අප මේ වචනයක් කතා කරන්න. දැන් අසාධාරණය වැරැද්ද වුණේ කානද. ඇයි හිත කොටු කරගතන තරහින්. කො දරග හිත කොටකරගත්වන ද මොහහි මේ කොටුකරගත්ත නිසා මකද වෙන්නේ අර ප්‍රශ්නය ලොකු වෙලා ඇයිඒ වතුර වීදුරුව වගේ හිත පටුයි එක නිසා අන්නේ එකටනුව සිතින් කයින් වචනෙන් අධර්මචරාව විසමචරියාව කරනවා. මෙන්න මේ අධර්ම චරියා විසමචරියාවවිත්මහන්න ධර්ම චරියාව සමචරයා ඇති කරගන්න මෙන්න මේ පටු හිත පලල් කරගන්න ක්‍රමයක්ක්. ුදුරන් වහන්සේ ධර්මය තුළින් කියලා දෙනවා ප්‍රායෝගිකව අපේ ජීවිතය අත්දකින් හැබැයි පිහතුනි මංහට මුලින් ඔබට කිව්වා ගුඩාදේවල් ඉගෙනගෙන අපි එක දෙයක් ගෙන හරි හරියට හොයන් ගන්න එත්තං අපට හම්බෙන්න්නේනේ ඇත්තා අපි කවලං කරගන්නවා අද අපට වෙලා තියෙනක ඒන සහිි බලන්නට ඕන එක දෙයක් හරි ඉගෙනගන ඒක හරියටම මේ මොකක්ද කියන්නේ කියල බල අපි කොහොමද අපේ ජීවිත කරගන්න දැන් අප දන්නවා සුන්දි සෝපාන්ක වගේ පුංචි දරු තුුල්ල පන්තක වගේ පුංචියය මේ දරමයට යොමු වුණා එයිඒ පුංචි දෙයක් අහලා ඒක ඇත්ත හොඳට හොයාගෙන ගියා මෙන්න මේ විදිහයට අපි අපේ ජීවිත හොයාගන්න පටන් ගත්තොත් අපට පුළුවන්කමක් ලැබෙන අපින් බතුන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ ජීවිත යත් ලස්සන කරගඩ ඒවගේම සංසාරෙන් නිදහස්සීමට හැකියාව ලැබෙනවා. දැම් බලන්න අපී ඔය විදිහට අපේ හිත ගැන සිහ පිහිටවල අවධානෙන් හිටියුත් හොඳ සජයා පිහිටල් අවධනින් හිටියුත් අපට රාගේයට දේශයටට මෝ හියට හිත යට කරගන්න නැතුව ඉන්න පුලුවන්කමක් දක්ෂතාවයක් ඇතිව නූනත් තිබුණුව. අපට අධර්ම චරයා විසම චරියයා වයින් කරන්න පුළුව. දෙකමති එඩ ඕන සිහය පිහිතුවගෙන හිට පමණින් ඒකට කරන්න. විදියක්ක් ඕන එකට කෙනවා හරියට මේ ප්‍ර්ඥාවකෙන අවිධයක්. ඒකෙන් තමයි අධර්මය විසම චරයාව දුර කරන්න පුළුවන්ෙන් හැබැයි සිෂය පිහිටවල සිහෙන් තම අල්ල ගන්න පුලුවන්ක වලබින් මෙන්න මේකා අපි හොඳුවට තේරුම් ත්ත නැත්තං අපට මොකද වෙන්නේ අපට පිංගතුන මේ ධර්මය තුළින් අඩුම තරමි මේ ලෞකික ජීවිතයත් සාර්ථ කරගන්න බෑ. ලෞක ජීවිතය හරි සාර්ථක කරගඩ ඒ සිහ පිහිටීමම අවශ්‍යයනවා.